කෙනෙකුගේ නිරෝගී සම්පත තමයි උතුම්ම සම්පත කියලා කියන්නේ. ඉතින් ඔබ මම අපි හැමෝම හැම මොහොතකම උත්සාහ කරනවා නිරෝගී දිවිපෙවතක් අරගෙන යන්න. ඒ සඳහා අපි කන බොන දේ ගැන, එතකොට අපේ සෞඛ්‍ය ගැන අපි හැම මොහොතෙම හිතනවා. එතකොට ඔබේ නිරෝගී බව ගැන හිතද්දී ඔබේ පැහැපත් බව, ඔබේ රූපලාවන්‍ය ගැන, ඔබේ සම ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි, විශේෂයෙන්ම කාන්තාවක් විදිහට. ඉතින් ඔබේ නිරෝගී පැහැපත් බව ගෙනෙන නයු හර්බ්ස් ගැන අද අපි කතා බහ කරන්න හිතුවේ අන්න ඒ නිසාමයි. නයු හර්බ්ස් ගැන කතා බහ කරනකොට ඒ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙන කෙනෙක්, ඔබ බොහෝ සෙයින් හඳුනන කෙනෙක් අදත් මේ කතා බහට මගෙත් එක්ක සම්බන්ධ වෙනවා. ඇය තමයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ජැකි අපොන්සු. සුබදසනයි. අයිබුවන් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා. එමනම් නයි හර්බ්ස් ගැන කතා කරනකොට ජැකි, ගැටලු ගණනාවක් අපිට ලැබිලා තියෙනවා, SMS ගණනාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අතරින් මම අද මේ SMS කීපයක් තෝරගත්තා මෙයාගේ ගැටලු වලට පිළිතුරු දුන්නොත් හොඳයි කියලා හිතලා. ඉතින් අපි එමනම් මුලින්ම කතා බහ ආරම්භ කරමු. පැල්මඬුලේ රුවන්ජිගේ පැනේ තමයි මම අද මුලින්ම තෝරගත්තේ. රුවන්ජි අහලා තියෙනවා සමහර ස්වාභාවික ආලේපන දැන් සමෙහි ගෑවට පස්සේ ඒක නිකන් පේස්ට් එකක් වගේ පේන්න තියෙනවලු. මේ විදිහට පේස්ට් එකක් වගේ මේ රැඳෙන්නේ ඇයි කියලා අහනවා. නයිව් හර්බ්ස් එහෙම නැහැ නේද කියලා එයා අහනවා. ඔව්, නයිව් හර්බ්ස් විතරක් නෙමෙයි, ඕනම හොඳ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපනයක් හැම ගානකොට මෙහෙම රවුන් දෙකක් කරකවනකොට ඒක හැමට උරා ගන්න ඕනේ. ඒක වතුර වගේ පේන්නේ නැතුව යන්න ඕනේ. උඩින් එක උඩ එක ගෑවෙනවා නම් ටූත් පේස්ට් වගේ, එහෙම නැත්නම් මැටි වගේ ඔබම ලියලා තියෙන නමින් කිව්වොත් පේස්ට් එකක් වගේ එහෙම ගෑවෙනවා නම් ඒ කියන්නේ ඒකේ රසායනික ද්‍රව්‍යයක් අඩංගුයි. ගොඩාක් දුරට රසදිය, හයිඩ්‍රොක්විනෝන්, අධික ලෙස කෝජික් ඇසිඩ් අඩංගු නම් ඒ ආලේපන ගානකොට පැක් එකක් වගේ, මාස්ක් එකක් වගේ තමයි ගෑවෙන්නේ. ඒක හැමට උරා ගන්නවා පේන්නේ නැහැ. නමුත් ගාන සැනින්ම තප්පර 28න් රසදිය කියන දේ කිඳා බහිනවා සෛල ඇතුළට. නමුත් පේස්ට් එක වගේ උඩ හිතුරු වෙනවා. ඒක හරිම පහසුයි හඳුනා ගන්න, රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම්. නමුත් ඒ කියලා ඔබ ගාලා බල බල හැමතිස්සෙම ගාලා බැලුවොතින් රසායනික ද්‍රව්‍ය අඩංගුද කියලා ඔබ අමාරුවේ වැටෙනවා. මොකද තප්පර 28න් ඒක කිඳා බහිනවා සෛල ඇතුළට. ඉතින් ලේවලට මිශ්‍ර වුණාට පස්සේ ඒක ඇඟ හැම තැනටම දුවනවා. හිසේ සිට පතුල දක්වාම දුවනවා. හිස කෙස අල්ලනකොට අහුරු අහුරු ගැලවි යන්න පුළුවන්. යටිපතුල් පැලිලා කුෂ්ඨ වගේ රෑෂ් එකක් දාන්න පුළුවන්. අපි දන්නවා ගොඩාක් අයට ආසාදනය වෙලා හැම තැනම බිබිලි දාලා කකුල් වල සමහරලාට මූණට ගාපු ක්‍රීම් එක. නමුත් පිට දාලා තියෙන්නේ පපුව, පිට, ඉකිලි ප්‍රදේශ, කකුල් වල, ඒ වගේ තමයි පිට දාන්නේ. ඉතින් ගොඩක් දුරට ඒකෙන් ඔප්පු වෙනවා රසායනික ද්‍රව්‍ය ලේවලට සම්බන්ධ වෙනවා කියන එක, මිශ්‍ර වෙනවා කියන එක. ඉතින් ගොඩක් ප්‍රවේසම් වෙන්නේ එහෙම ක්‍රීම් එකක් ඔබ දකිනවා නම්, කවුරු හරි ගානවා දකිනවා නම් ඒක කතා කරලා ඈට පහදලා දීලා නවත්තන්න ඔබත් ගන්න එපා. මොකද ඒක ඉතාමත්ම භයානක දෙයක්. ඔබේ වකුගඩු, ලිවර් එක ඒවා වලට පවා බලපාන්න පුළුවන් ඉදිරියේදී. මම හිතන්නේ ප්‍රමාණවත් පිළිතුරක් ඔබට ලැබුණා. දැන් කාන්තාවන්ට විතරක් නෙවෙයි මේ රූපලාවන්‍ය ගැන කතා කරනකොට ජැකි ප්‍රශ්න තියෙන්නේ, පිරිමි පාර්ශවයටත් තියෙනවා. පහන් පැනයක් යොමු කරලා තියෙනවා අලුබෝ මුල්ල ඉඳලා. මෙයා නිතරම රැවුල කපන කොට මෙයාගේ මේ බලන්න බැරි තරම් ගෙඩි ඇවිල්ලා තියෙනවා මූනේ. ඉතින් ඊට පස්සේ මෙයා වයිට්නින් ක්‍රීම් එකක් පාවිච්චි කරලා තියෙනවා. නයි හර්බ්ස් ඇලෝ ජෙල් සහ ඇලෝ ෆේස් වෙෂ් තුලින් ඒක මේ මෙයාගේ අඩු වෙලා තියෙනවායි කියලා මෙයා කියනවා. ඉතින් එක පාටම මෙයා මේ නයිට් සහ ඩේ ක්‍රීම් වලට මාරු වෙන්න පුළුවන්ද කියන එක තමයි අහන්නේ. ඇලෝ ෆේස් වෂ්, ඇලෝ ජෙල් වලින් ගොඩාක් දුරට ගෙඩි බැහැලා යයි. නමුත් මතක තියාගන්න නයි රෝස් නැතුව ඇතුළතින් සුවයක් වෙන්නේ නැහැ. බාහිර සත්කාර විතරක් සෑහෙන්නේ නැහැ. රසදිය වගේ දෙයක්, එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය අඩංගුයි. දැන් ඔබ කියලා තියෙනවා වයිට්නින් ක්‍රීම් එකක් ගෑවා කියලා පහන් වගේ තව ගොඩක් අය බලාගෙන ඇති. වයිට්නින් ක්‍රීම් එකක් යම් දවසක ජීවිතේ ගාලා තියෙනවා නම් ඒක අවුරුදු 5ක් හරි නොගා හිටියා කියලා ඒක නිකම්ම සෛල වලින් ඉවත් වෙන්නේ නැහැ. ඒක ඇතුලේ වර්ධනය වෙවි, ආසාදන තත්ත්වයේ වර්ධනය වෙවි තියෙනවා. ඉතින් ඒ හින්දා ඔබ එය ගාලා තියෙන නිසා නයිව් රෝස් ගත යුතුමයි. නයිව් රෝස් වලට හැකියාව තියෙනවා ප්‍රිම් රෝස් මලේ සාරෙන් ඇඟ ඇතුලේ තියෙන තුවාල පවා සුව වෙන්න. ඒ ආසාදන තත්ත්වයේ සුව වෙලා ලස්සන සෛල තට්ටුවක් තල්ලු වෙවි එළියට එවන්න හැකියාව තියෙනවා. ඒ එළියට එන සෛල
ආරක්ෂා කරගන්න සහ පැහැපත් කරගන්න නිරෝගිමත් කරගන්න තමයි ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් තියෙන්නේ. ඉතින් ඒ තුන විතරක් භාවිතා කරන්න. දැන් මම ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් වලට යන්න එපා. නයිෆෑනස් කැප්සියුල් එකටවත් දැන් මම යන්න එපා. පොඩ්ඩක් ඉවසගෙන පාවිච්චි කරන්න මාස 8ක් සමහරලාට අවුරුද්දක් වෙන්න පුළුවන්. නමුත් හොඳම දේ ඔබ මොරටුවටත් මීගමුවටත් ළඟපාත තැනක ඉන්නවනම් ඇවිල්ලා නොමිලේ අපි හැම චෙක් කරනවා ඒක කරගන්න. මොකද සමහර අයට මාස 8ක් භාවිතා කරන්න ඕන වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ යම් තාක් කාලයක් භාවිතා කරලා නම් ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් ඒක සුවතත්වයට හැරිලා ඇති. නමුත් ඒක අනුමාන කරලා හරියට විශ්වාසයක් නැතුව ඔබ මාරු වෙන්න එපා ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් වලට. ඒක හරියටම දැනගන්න හැම චෙක් කරලා හරි උපදෙස් දැනගත්තට පස්සේ ඔබට ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් වලට විතරක් නෙමෙයි නයි ෆෑනස් වලට පවා මාරු වෙන්න පුළුවන්. හරි, මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති පහන්ට පිළිතුර. ඒ වගේම මේ තවත් පැණයක් යොමු කළා තියෙනවා සාවිත්‍රි පස්යාල ඉඳලා. මේ සාවිත්‍රි කියනවා නයිව් හර්බ් බ්ලීචින් ආසාදන සඳහා තියෙන එකම ඖෂධීය විසඳුම මම හිතන්නේ පාවිච්චි කළා තියෙනවා. ඒක හරියට මේ දරුවන්ගේ දුකේ ඉන්න අම්මා කෙනෙක් වගේ නේද කියලා අහනවා. ඔව්, ඇත්තනම නයිව් රෝස් ඉස්සලාම ආවේ මානේ මේ ඒජ් ඩිෆයින් කැප්සියුල් එකක් හැටියට. වයස්ගත පෙනුම එළියට එන එක අපිට කල් දාගන්න පුළුවන් කැප්සියුල් එකක් හැටියට. ඉතින් ඒක වෙළඳපළේ ඒක අවුරුද්දක් දෙකක් තියෙනකොට තමයි මේ බ්ලීචින් ආසාදන වලට විසඳුමක් නැතුව ලංකාවේ අය ලත වුණේ. ඒ කාලේ තමයි ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් සහ නයිව් රෝස් මේ බ්ලීචින් ආසාදන වලට තියෙන එකම විසඳුම ලංකාවේ හැටියට සනාථ වුණේ, ස්ථිර වුණේ. ඉතින් ඒක ඇත්තටම මේ අර වරදක් කරාම අම්මා ළඟට දුවන් එනවා වගේ ළමයි ඕනම වයිට්නින් ක්‍රීම් එකක් භාවිතා කරලා මූණ ආසාදන තත්ත්වය ඇති කරගෙන මානසිකව වැටිලා එහෙම වුණාම තමයි අපිව හොයාගෙන එන්නේ. ඒ ආවම අපිත් අතාරලා ඔහේ දාන්නේ නැහැ. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම නිට්ටාවට සුවයක් එනකම්ම අපි ඒගොල්ලත් එක්කම ඉන්නවා. ඉතින් ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් සහ නයිව් රෝස් මේ නයිව් රෝස් එක නම් ප්‍රාතිහාරයක් වගේ වැඩ කරන දෙයක්. වයස්ගත පෙනුම එළියට එන එක කල් දානවත් එක්කම මේ බ්ලීචින් ආසාදන වලට තියෙන එකම විසඳුම ලංකාවේ නයිව් රෝස්. ඉතින් ඒ ගැන ඉතාමත්ම ආඩම්බර වෙනවා. බ්ලීචින් ආසාදන නැති අපි වගේ අයට උනත් නයිව් රෝස් ගන්නකොට මේ රින්කල්ස් එන ප්‍රතිශතය අඩු කරනවා. වයසට යන එක අපිට නවත්තන්න කොහෙත්ම ක්‍රමයක් නැහැ. කිසිම ක්‍රමයක් මේ ලෝකේ නැහැ. නමුත් වයස්ගත පෙනුම එළියට එන එක අවුරුදු 10ක් 15ක් අපිට කල් දාගන්න පුළුවන්. දැන් වයසට ගියා අය බලනවා, ගොඩක් අය අහනවා අයියෝ අපි දැන් අවුරුදු 60යි 65යි දැන් අරන් වැඩක් නැද්ද කියලා. නෑ, උගලන්ටත් හොඳයි. මොකද එවැනි අය ගන්නකොට මේ ආපු රින්කල්ස් පවා අර කොලජන් තත්වය නැවත දියුණු වෙන නිසා, හොඳ තත්වයට පත් වෙන නිසා, කොලජන් තත්වයට හොඳ පෝෂණයක් ලැබුණම අර ආපු රින්කල්ස් අවම ලෙස අඩු කර කර අඩු කර කර යනවා. අඩුවෙවි යනවා. ඉතින් ඒක තමයි විය යුත්තේ. මොකද රින්කල්ස් 100%ක් නැති කරගන්න අමාරුයි ආවට පස්සේ. නමුත් ඒ අඩු කරගන්න පුළුවන්. හැම එල්ලා වැටෙන ප්‍රදේශේ, හකු ප්‍රදේශ එහෙම එල්ලා වැටෙනවා, අයි බෑග්ස් ඇති වෙනවා, ඒව වළක්වා ගන්න පුළුවන්. පිග්මන්ටේෂන් එන්න තියෙන එක වළක්වා ගන්න පුළුවන්. ආපු එක යවන්න නෙමෙයි, ආපු එක යවන්න ප්‍රතිකාර කළ යුතුයි සලෝන් එකකට ගිහිලා. නමුත් එන එක වළක්වා ගන්න පුළුවන්. මොකද අපේ ඇඟ ඇතුළට තමයි මේ නයිව්රෝස් එක ක්‍රියා කරන්නේ. ඉතින් ඉතාමත්ම හොඳයි ඔබට ගන්න පුළුවන් නම් බ්ලීචින් ආසාදනය තිබ්බ නැතා ඔබ නයිව්රෝස් ගන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. නවත්තන්න නැතුව එක දිගට ගන්න. වයස් ගේදකින් නැතුව කවුරුත් කැමති ලස්සනට සුන්දරව ඉන්න. ඉතින් ඔබට පුළුවන් මේ ගැන තවත් තොරතුරු දැනගන්න ලියන්න පුළුවන්. දුරකථනක මම මතක් කරන්නම් 0777-10-3797 එහෙමත් නැත්නම් 0777-10-3798 කියන දුරකථනක වලට කතා කරන්න පුළුවන්. අයිෆාමා යන් නියුට්‍රා පුද්ගලික සමාගම මා එළිය ජයල කියන ලිපිනයට ලියන්නත් පුළුවන්. ඒ වගේම ජයති රංගිකා පැණයක් යොමු කළා තියෙනවා නාරහන් පිටේ ඉඳලා. මම ඇයගේ පැණේ තමයි ඊළඟට ජැකි තෝරගත්තේ. මෙයා විධායක සීනියේ රැකියාවක නියුතු කෙනෙක්. ඉතින් ඒ නිසා මෙයා නිතරම එළියට යනවලු. මෙයා නයිව් හර්බ්ස් ඩේ ලෝෂන් එක දාලා මේකප් කරනවලු. ඉතින් එහෙම මේකප් කරන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඔව්, ඇත්තටම ඒක තමයි කර යුත්තේ. ඔබ ඇලෝ ජෙල් පාවිච්චි කරනවා නම් ඇලෝ ජෙල් එක ගාලා විනාඩි 5ක් විතර ඒක ගාන ගමම මූණට උරා ගන්නවා. නමුත් විනාඩි 5ක් විතර ඉඳලා මේකප් එකක් කරගන්න. ඒ වගේම ඩේ ලෝෂන් එක දවල්ට ගානවා නම් ගොඩක් මේ රැකියාවල් වලට යන අය උදේට ඇලෝ ජෙල් හෝ ඩේ ලෝෂන් ඒ දෙකෙන් එකක් නේ ගන්නේ. ඔබේ හැමට 90 ඩේ ලෝෂන් එක ගා ගන්න. වියලි හැමක් නම් වියලි හැමක් කියලා සඳහන් කරපු ඩේ ලෝෂන් තියෙනවා. තෙල් සහිත සමක් නම් තෙල් සහිත ඔයිලි ස්කින් කියලා තෙල් සහිත සමක් කියලා සඳහන් කරපු ඩේ ලෝෂන් තියෙනවා. ඒක ගාලා ඒක ගන්නකොටත් මේ මූණේ තිත් දා ගන්න එපා. එතකොට තෙල් වෙනව වැඩි. එක තිතක් අරන් ඇඟිලිවල මෙහෙම අතුල්ලලා ඒක මූණේ උඩ අතට
ගාලදාන ඒ ගානකොට මුහුණට උරාගෙන ඉවරයි. මොකද රසායනික ද්‍රව්‍ය අංශු මාත්‍රයක්වත් අඩංගු නැති නිසා. ඊට පස්සේ විනාඩි 5ක් විතර ඉඳලා මේකප් එක දාගන්න. මේකප් එක දාගත්තට පස්සේ ඒක හැමමට හොඳට අර ඩේ ලෝෂන් එකෙන් ප්‍රොටෙක්ෂන් එකක් හම්බෙනවා වගේම ආරක්ෂා වෙනවා වගේම පැහැයත් වෙනවා. හැම ආරක්ෂා වෙනවා. අනවශ්‍ය ලෙස මේකප් කිඳා බහින්නේ නැහැ සෛල ඇතුළට. ඉතින් ඒක මතක තියාගන්න. නැවතත් ඔබ ගෙදර ආවට පස්සේ ෆේස් වොෂ් එකෙන් දෙපාරක්වත් හෝදන්න මේකප් දාන අය. ඒ හෝදලේ හේදුවට පස්සේ නයිට් ක්‍රීම් එක රෑට ගාගන්න පුළුවන්. දැන් ඕගලන්ට ගොඩාක් තෙල් සයිට් සමත් තියෙනවා නම් ටෝන එක භාවිතා කරන්න පුළුවන්. නයිවර්බ්ස් එකේ ටෝන එක ඉතාමත්ම සුවිශේෂයි. පුළුන් කැල්ලකට චුට්ටක් අරගෙන මුළු මූණම පිහිදලා දාන්න. එතකොට දැන් ගොඩාක් අය කියන දෙයක් තමයි මානි මේ ටෝන එකෙන් මේ සිදුරු වැහෙනවා කියලා. සිදුරු වහන්න අපිට අයිස් වතුරක් ඇති. සිදුරු වහන්න නිකන් අයිස් වතුර ටිකක් මූණ දැම්මම සිදුරු වැහෙනවා. සිදුරු වහන එක නෙමෙයි ටෝන එකකින් කරන ප්‍රධානම කාර්ය තමයි නැති වී ගිය pH බැලන්ස් එක නැවත ඇති කිරීම. ඒක තමයි ටෝන එකකින් වෙන්නේ සහ සිදුරු වහන එක. ඉතින් සිදුරු වහන එක විතරක් කරනවා නම් අපිට අයිස් වතුර ටිකක් මූණට දැම්මම සිදුරු නිකම්ම වැහෙනවා. සමහරලාට අපි මේකප් එකක් බ්‍රයිට් කෙනෙක්ට කරද්දි අයිස් වතුරෙන් තමයි ඉස්සලාම මූණ ස්පොන්ජ් කරලා ගන්න. එතකොට සිදුරු ඔක්කොම වැහිලා අර තෙල් එළියට ගලාගෙන එන එක නවතිනවා. නමුත් ඒක නෙමෙයි විය යුත්තේ. දිනපතාම ඔබට අධික තෙල් හමක් තියෙනවා නම් ටෝන එකෙන් ටෝන් කරන්න. ටෝන් කරාම pH බැලන්ස් එක නැවත ඇති වෙනවා. සිදුරු වැහිලා තෙල් මර්ධනය කරනවා. ඒ හැම දෙයක්ම වෙනවා. නමුත් හැම හැමකටම ටෝන එකක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඔබ දිනපතා මේකප් කරන කෙනෙක් නම් හැම හරියට මොයිස්චරයිස් කරලා නයිට් ක්‍රීම් එක ගාලා බලාගත්තොතින් මේකප් එකකින් හැම සවුත් වුණා හැම නාස්ති වුණා කියලා අහන්නවත් ලැබෙන්නේ නැහැ. මොකද අපි උනත් හැම දිනපතා මේකප් දාන අය. එහෙම මේකප් දානකොට හැම නාස්ති වෙනවා නම් ගෙඩි ඇවිලා බිබිලි ඇවිලා ගන්න දෙයක් නැති වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. පැය 24ම මේකප් එක මූණේ තිබ්බත් හරියාකාරව ඉවත් කරගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, මං හිතන්නේ පැහැදිලි පිළිතුරක් ලැබුණා ජයත්‍රි රංගිකාට. ඊළඟට මේ පියුමි හබරණ ඉඳලා තවත් පැනයක් යොමු කරලා තියෙනවා. ජැකි, වයිට්නින් ඩේ ක්‍රීම් එකක් නිසා මෙයාගේ මේ කනහරේ ඉඳලා පල්ලෙහාටම මෙයාට ගෙඩි ඇති වෙලා තියෙනවා. මුහුණත් මෙයාගේ දිලිසෙනවලු. ඉතින් නමුත් වියලි ගතියක් මුහුණේ තියෙනවලු. ඉතින් මෙයා ෆේස් වොෂ් එකක් වෙනුවට බේබි සෝප් එකක් වගේ පාවිච්චි කරාට කමක් නැද්ද කියලා අහනවා. ඔව්, බේබි සෝප් හරියන්නේ බේබීස්ලට විතරයි. චූටිම බබාලට ඒකත් අවුරුද්ද 2-3 විතර වෙනකම් විතරයි. අවුරුදු 3න් පස්සෙත් බබාලට බේබි සෝප් හරියන්නේ නැහැ. මොකද කුණු දූවිලි එහෙම ඉවත් වෙන්නේ නැහැ බේබි සෝප් වලින්. චූටිම බබාලට බේබි සෝප් ඇති වෙන්නේ ඒ අයගේ කුණු දූවිලි නෙමෙයිනේ තියෙන්නේ. ඒ වෙලාවට තියෙන්නේ දාඩිය චුට්ටක් ඒ වගේ ප්‍රමාණයක් විතරයි. දැන් අපේ ලොකු බබාලට බේබි සෝප් නම් හරියන්නේ නැහැ. ලොකු අයට අනිවාර්යෙන්ම හැමට ගැළපෙන ෆේස් වොෂ් එක භාවිතා කරන්න ඕනේ. ෆේස් වොෂ් එකත් සමහර වෙලාවට මදි වෙනවා. මේ හෙවි මේකප් එකක් දානකොට අපි කියනවා ක්ලෙන්ස් කරන්න කියලා. නමුත් අපේ ෆේස් වොෂ් එකේ දෙපාරක් දානකොට හැකියාව තියෙනවා. ඇලෝ ෆේස් වොෂ් එකට විශේෂයෙන්ම හැකියාව තියෙනවා මේ පිපිඤ්ඤා සාරය තියෙන නිසා. අර පිපිඤ්ඤා ගෙඩියේ අපි තිත්ත අරිනවා වගේ ඇතුලේ තියෙන ටොක්සින්ස් ඔක්කොම එළියට අද්දන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා අධික ලෙස පිරිසිදු වෙනවා. ඒ හින්දා බය නැතුව ඕගලන්ට ෆේස් වොෂ් එකෙන් ෆේස් වොෂ් එක භාවිත කරන්න පුළුවන්. බේබි සෝප් නම් හරියන්නේ නැත. ඒක මම හැමදාමත් කියනවා. මොකද ගොඩාක් අය හිතනවා මේ බබෙක්ගේ හැම වගේ වෙයි කියලා බේබි සෝප් බේබි ක්‍රීම් ඒ වගේ දේවල් භාවිත කරාම. ඉතින් එහෙම වෙන්නේ නැහැ. බබාලට චූටි කාලේදී බේබි සෝප් පාවිච්චි කළා. ඒගොල්ලන්ට උනත් ලොකු වෙනකොට බොඩි වොෂ් එකක් මොයිස්චරයිස් එකක් බොඩි ලෝෂන් එකක් ඒ වගේ යූස් කරනවා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න. දැන් අපේ අයත් අපේ ලොකු කට්ටිය මේ මූණට විතරයි හිතන්නේ. හැමතිස්සෙම මූණට ෆේස් වොෂ් එක හිතනවා, ක්‍රීම් හිතනවා, ඇඟ ගැන හිතන්නේ. ඇඟට බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්න සබන් නෙමේ, සබන් වලින් හැම වේලනවා. බොඩි වොෂ් එකෙන් පස්සේ ඔබට නයිවර්බ්ස් බොඩි ලෝෂන් එක ගා ගන්න පුළුවන්. මොකද ඒකෙන් තෙතමනය ඉතාමත්ම හොඳට ක්‍රියා කරනවා. කිසිම රසායනික ද්‍රව්‍යයක් දාලා නැති නිසා ඔගලන්ට බය නැතුව යූස් කරන්න පුළුවන්. නයිව් කියන නමේම තියෙන අව්‍යාජ කියන තේරුම. ඒ විතරක් නෙමෙයි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය රෙජිස්ටර් කළා නිසා බය නැතුව ඔගලන්ට ගන්න පුළුවන්. මොකද රෙජිස්ටර්ඩ් නැති ඒව ගැන ගොඩක් ප්‍රවේසම් වෙන්න. කොච්චර නැචරල් කිව්වත්, කොච්චර හර්බල් කිව්වත්, ආයුර්වේදික කිව්වත් හොඳට හොයලා බලන්න. රෙජිස්ටර්ඩ් නැත්නම් ඒ කියන්නේ ඒකේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන්. මොකද නම කෙසේ වුණත් ඔගලන් ඒ එන කොම්පැනිය බලන්න, ප්‍රමිතිය බලන්න, රෙජිස්ටර් කරලා තියෙන හරි තැනද බලන්න. සහතික ගොඩාක් තිබුණාට වැඩක් නැහැ. අවශ්‍යම සහතිකේ තියනවද බලන්න. කැප්සියුල් එකක් ගන්නකොට
ISO කියන තත්ත්ව සහතිකේ ෆුඩ් ඇන්ඩ් සේෆ්ටි කියන තත්ත්ව සහතිකේ තියනවාද බලන්න. සැබෑ ආහාර අතිරේකයකට ISO තිබිය යුතුයි. එහෙම නැතුව සහතික 10ක් විතර තිබිලා වැඩක් නැහැ. TGA කියන්නේ ඔස්ට්‍රේලියාවේ අලෙවි කරන්න සුදුසුයි කියන සහතිකේ එකක් තියෙන්න පුළුවන්. දැන් අපේ කැප්සියුල් වලට තියෙනවා. ඒ වගේම WHO කියන්නේ World Health Organization සහතිකේ එකක් තියෙනවා. නමුත් තිබිය යුතුම ඒ ඔක්කොම පරදවලා ගිහිල්ලා තිබිය යුතුම දේ තමයි ISO කියන තත්ත්ව සහතිකේ. ඉතින් ඒක තියෙනවා නම් බය නැතුව ඕගලන්ට ගන්න පුළුවන්. මොකද ඒක සැබෑ ආහාර අතිරේකයක්. කිසිම බෙහෙතක් අඩංගු නැති සැබෑ ආහාර අතිරේකයක්. බෙහෙත් කියලා ගත්තම මැංගනීස්, සිලිකන්, සෝඩියම් ඒ අංශු මාත්‍රයක්වත් තියෙන්න බෑ ලංකාවේ නීතියට අනුව. අධිමාත්‍රාවල් බයෝටීන්, විටමින් ඊ වගේ දේවල් අධිමාත්‍රාවල් තියෙන්න බෑ. 0.5 බයෝටීන් තියෙන්න ඕනේ. ඊට වඩා තිබුණොත් ඒක අධිමාත්‍රාවක්. එහෙම වුණොත් අධික ලෙස කුරුලෑ හට ගන්නවා. දැන් ඔබ ලිපිය ලියලා තියෙන විදිහට ඔබට තියෙන වියලිහම ඒකයි මූණ දිලිසෙන්නේ. මතක තියාගන්න අධික තෙල් වුණොත් මූණ දිලිසෙනවා, අධික වියලි වුණත් දිලිසෙනවා. ඉතින් හරියට මූණ හඳුනා ගන්න ඕනේ. වයිට්නින් ක්‍රීම් එකක් ගෑවට පස්සේ නම් කොහොමටත් තෙල් එන්නේ නෑ මූණේ. වේලිලා හැම යන්න ගන්නවා. ඉතින් ඒ හින්දා ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් පමණයි වයිට්නින් ක්‍රීම් එකක් භාවිත කරපු අයට භාවිත කරන්න පුළුවන්. මම හිතන්නේ බොහෝ දිනකට තිබුණ ගැටලුවකට තමයි ජැකි දැන් පිළිතුරු ලබා දුන්නේ. ඒ වගේම කාන්තාවන් වියපත් වෙද්දී ජැකි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ සම එල්ලා වැටීම. ඉතින් තවත් පැනයක් යොමු කළා තියෙනවා ජයවර්ධන ගමින්දලා කල්යاني මෙයාගේ වයස අවුරුදු 48. ඉතින් මෙයාට ලොකු ගැටලුවක් මෙයාගේ මේ සම එල්ලා වැටීම. මේකට මොනවාද මෙයා පාවිච්චි කරන්න ඕන කියලා අහනවා. ඔව් ඇත්තටම සම එල්ලා වැටෙන එක ගොඩාක් අයට ප්‍රශ්නයක්. ගොඩක් තරුණ වයසේ අයටත් ඕක දැන් තියෙනවා. වැඩේ තියෙන්නේ මේ වයිට්නින් ක්‍රීම් භාවිතයෙන් තමයි මේ හැමේ කොලජන් තට්ටුව බුරුල් වෙලා නාස්ති වෙලා යන්නේ. එහෙම නැත්තම් තරුණ විය අයට එල්ලා වැටෙන්න විදිහක් නැහැ හැම. නමුත් හැම එල්ලා වැටෙන්නේ ඔබ හරියාකාරව ෆේස් වොෂ් එක පාවිච්චි කරන්නේ නැත්නම්, එක්ක වැරදියට භාවිතා කරනවා නම්, හැම පිහිදනකොට තුවායකින් හෝ ටිෂු එකකින් පල්ලෙහාට මූණ අදිනවා නම්, නිතර මූණ මසාජ් කරන්න යනවා නම්, මේවා කරන්න යන්න එපා ගෙවල් වල. ගොඩක් අය හිතනවා මේ ගෙදරදී ෆේෂල් කරගන්න එක හරි ක්‍රමයක් කියලා. ගෙදරදී අපිට ෆේෂල් කරගන්න බෑ. හොඳ ප්‍රමිතියෙන් යුතු සැලොන් එකකට ගිහිල්ලා කරගන්නවා ඇරෙන්න මිනි ක්ලීන් අප් එකක් ගෙදරදී පුළුවන්. නමුත් ෆේෂල් එකක් කරගන්න බෑ. ෆේෂල් එක කරගන්න බැරි ස්ටීම් කරන්න හොඳ නෑ ගෙදර. අපි සාමාන්‍ය වතුර භාජනයකට මූණ අල්ලන්නේ එහෙම ස්ටීම් කරද්දි හැම රැලි වෙන්න බලනවා. එහෙම කරන්න බෑ. මොකද ප්‍රොෆෙෂනල් ස්ටීමර් එකකින් ස්ටීම් කරනකොට ඒකේ ඕසෝන් තියෙනවා. දැන් ඕසෝන් නැහැ ගෙදරදී නිකන් වතුර භාජනයකින් අපි ස්ටීම් කරද්දි. ඉතින් ඒ හින්දා ස්ටීම් කරන්න හොඳ නෑ. ස්ක්‍රබ් කරාට කමන්නේ. ඒකත් නිතර නෙමෙයි, හැම වර්ගය අනුව. දැන් ඔබට තෙල් සහිත සමක් තියෙනවා නම් සතියට සැරයක් හෝ දෙසරයක් ස්ක්‍රබ් කරාට කමන්නේ. එහෙම නැතුව නිකන් ස්ක්‍රබ් කරන්න යන්න එපා. මතක තියාගන්න ෆේෂල් කරද්දී වැරදි ක්‍රමයකට කරන්න පුළුවන් ඔයගොල්ලෝ ගෙවල් වල. හැම මසාජ් කරන්න යන්න පුළුවන්, ඒව කරන්න යන්න එපා. එතකොට තමයි හැම එල්ලා වැටෙන්නේ. හැම එල්ලා වැටෙන එකට හරියාකාරව ඔබ නයිව්රෝස් ගන්නවා නම් උදේටයි රෑටයි ගන්න පළවෙනි මාස 3, ඊට පස්සේ උදේට එක ගානේ ගන්න හැම එල්ලා වැටෙන එක හරියයි. නමුත් අපේ ඇන්ටි ඒජින් ෆේස් පැක් එක දාන්න මම හිතන්නේ තව මාසෙකින් දෙකකින් ඒක වෙළඳපොලේ දක්නට ලැබෙයි නැවත. මොකද ඒක අලුත් වැඩියා කරන්න, එහෙම නැත්නම් ඒක රිනියු කරන්න තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. තව මාසෙන් දෙකකින් ඒක එළියට එයි. ඒක දැම්මම ඔබට තේරෙනවා හැම හොඳට තද වෙලා හිටිනවා. සතියට 3 සැරයක් දාගන්න පුළුවන් පැක් එකක්. දැන් අද ඉඳන්ම අපිට කෝල් සෙයි මේක කිව්ව නිසා මාසයක් දෙකක් ඉවසන්න, ඊට පස්සේ ඔබට ගන්න පුළුවන් ඇන්ටි ඒජින් පැක් එක. හරි, ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්න ඇති. එහෙමනම් ඔබගේ නිරෝගී බව ගැන, ඔබගේ පැහැපත් බව ගැන අපි ගොඩක් තොරතුරු කතා කළා, ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. ඔබට මේ පිළිබඳව තවත් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. කෝල් කරන්න 0777010037 එහෙම නැත්නම් 0777010037 කියන දුරකථන අංකයට. අයිෆාමය නියුට්‍රා පුද්ගලික සමාගම, මා එලිය ජයල තමයි ලිපිණය. නිරෝගී පැහැපත් බව ගැන නයිව් හර්බ්ස් පිළිබඳවයි අදත් අපි මේ කතා බහ කළේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ජැකි අපොන්ස සමග. එහෙමනම් ජැකි, මේ කතාබහට අදත් මගෙත් එක්ක එකතුනාට ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක්. ඔබ වෙනුවෙන් සන් වාහිනියේ තවත් වැඩසටහන් ගන්නවක් සූදානම් කරලා තියෙනවා. දිගටම ඉන්න අපිත් එක්ක රැඳිලා.